එන්නත් කරණය ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට යනවා. ළමුන්ගේ සංකූලතා සහිත ළමුන්ගෙන් වැඩි හරියක් පළවෙනි එන්නත ලබා දීලා ඉවරයි, දෙවෙනි එන්නත මේ අවස්ථාවේදී ලබා දීම සිදු වෙනවා. අපි බලාපොරොත්තු වන ගානට වැඩිය එතනදී තව 10,000ක් විතර සංකූලතා සහිත ළමුන් ඉන්නවා. පළවෙනිම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තමන්ගේ සංකූලතා සහිත දරුවන්ට එන්නත ලබා ගන්න. ඒක ඉතාමත්ම වැදගත්. ඒ වගේම පාසල් ළමුන් එන්නත් කරණය අවුරුදු 19 සිට 16 දක්වා සාර්ථකව සෑහෙන දුරට ඉවර කළ අවසා එන්නත ලබා නොගත් කවුරු හරි ඉන්නවා නම් ආයෙ අවුරුදු 16 19 අතර ඉක්මනින්ම ඒ එන්නත ලබා ගන්න කියලා. මොකද පාසල් පවත්වාගෙන යාමට යම් තාක් දුරකට මේක උපකාරී වෙන්න පුළුවන්. ඊට අමතරව අවුරුදු 12 15 අතර අය එන්නත් කිරීම පිළිබඳ අපේ නිර්දේශ අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන්නා. ඒ පිළිබඳව අවසන් තීරණ ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයත් බෝවෙන රෝග පිළිබඳ උපදේශක කමිටුවත් එකතු වෙලා සාකච්ඡාවකින් පසු එම තීරණය දැනුම් ගන්න පුළුවන් වෙයි අපිට.